සීමා කරගෙන හොමෝමම තමයි මේ ගමන පුළුවන් දානවල වලට ඇතිදී හොමෝ මගේ ඇරියා පුළුවන් තරම් තව සම්ප්‍රදායික තිබ්බ දේවල් ඉතින් ඒවට අපේ ලොකු සමාජයත් මට හරියට ආශ මේ උපකාරු වුණා මගේ විශේෂයෙන්ම මට ගුරු වෙච්ච ජර්මන් සමාජ කෙනෙක් ඉන්නවා අද උන්වහන්සේට තමයි මේ අද මේ සිවුරු පෙරවගෙන ඉන්නේ නැත්තම් යෝගිවරයෙක් වගේ හිමාලයේ ඉඳිවි ඒ ගමනක් යව සූත්‍රවලට යොමු කරා මම ඒවට එන්න බලන්නේ මේ දැන් පොඩ පොඩ මේ කතාව ඉතින් වැඩි තියෙන්නේ එතන කෙලින්ම එන්න ඉස්සෙල්ලා තමන් මොකද සූත්‍ර තමන්ට ඇප්‍රීෂিয়েට් කරන්ඩ මයින්ඩ් එක සෑහෙන පිරිසු වෙලා තියෙන්නේ ඉතින් අපි කියවනවා බණ ඇහෙනවා හැබැයි අපේ ජීවිතයේ සාමාන්‍යයෙන් ඒ ස්ටෑන්ඩඩ් එක නොතිබුණොත් අපිට ඒක වදින්නේ නැහැ ඒක ස්පාක් වෙන්නේ නැහැ ස්පාක් වෙන්නේ නැතිකොට පින්වතුනි ඒක කවදාකවත් ඉතින් ස්පාක් වෙන්න අපි නියතමාති වෙන්න ඕනේ අපි කොහෙද අඩුව අපේ අඩුපාඩු කොහෙද කියලා අපි ට්‍රේස් කරන්න පුළුවන් වෙන්න ඕනේ සාමාන්‍යයෙන් අපි කොයි හරි අසත්‍ය බොරු කියන තැන් වෙන්න පුළුවන් ජීවිතයේ ලයිෆ් ස්ටයිල් එකේ වැරදි වෙන තැන් වෙන්න පුළුවන් පින්වතුනි ඒවා අපි නෝට් කරගෙන අපි ඒක දැන් හරි ගස්ස ගත්තේ නැත්නම් ඉතින් අපි ඇයි මේ වගේ ප්‍රෝග්‍රෑම් 100කට 10කට හොමෝ මේ හැබැයි ආවට අපේ මේක කවද අපි බෝට්ටුවට නගින් නැතුව යන්න ඉඩ තියෙනවා ගිලින්ද ඉඩ තියෙනවා ඉතින් මේක අපිට චාන්ස් එකක් මට ඒක මට කියන්න ඕනලා තිබ්බේ මං ඉතින් අර කැමති වුණේ නැහැ අන්තිම මොහොතේ මට හැබැයි හිත හදන වැඩක් වුණා ඒ කිව්වා මට මේක දැන් වෙලාව තියෙන යන්න ඉතින් ගිහිල්ලා ඒ කරෙන්න ඕන දෙයක් ඒක කන්ෆියුස් වුණාම තමයි මම සතුටින් වෙන්න අනිද්දාසම වැඩි ඉතින් හේතුවක් තියෙනවා මම මේ මහත්තයරත් කිව්වා මම මහත්තයර කියන පණිවිඩයක් වගේ එව්වා මම මේ බණ කියන සමාස කෙනෙක් නෙමෙයි ඒ කියන්නේ මම මේ මෙතන මිනිස්සු අතර අනිත් ආත්මික තියාරි එන්න අදිෂ්ඨාන කරන යන ගමනක් හරියට මේක ගලවගෙන හැබැයි පින්වතුනි මම 2015 දී මේ අපවත් වීම සමීපයට ආවා එතන මගේ ජීවිතේ කොටස් කෑලි අවස්ථා කීපයක් තියෙනවා එකක් තමයි LTTS එකේ වැඩම කරපුවා තමයි කාලේ පයින් වඩිනවා චාරිකාවේ මගේ ගුරු ස්වාමි වහන්සේ වගේ ඉතින් එතකොට කිලෝමීටර් 1500ක් මාස කීයද 1500ද 500 ගාල්ලින්දන් නාගදීපෙටයි නාගදීපෙන් ගාල්ලට එතකොට මාසයක් ගියා යන්න මාසයක් ගියා එන්න මාසේ දවස් 3යි හරියට ඔය ගමනේදී එක ගමනක් මට අලු 31 වයසේදී පිණ්ඩපාතේ කරගෙන හොමෝමම චාරිකාවේ හොමෝමම දවසින් දවස ඉතින් ඒ ගිය ගමන එකක් තියෙනවා අපවත් වෙන එකට ලෑස්ති වෙලා ඒ ඒගොල්ලන්ගේ ටෙරිටරි එකට ඇතුළු වෙච්ච මොහොත අන්තිමට මම ඇවැද්ද සාගෙන සිල් අරගෙන ඊට පස්සේ ඒකේ ගොඩක් එක්ස්පීරියන්සස් වුණා මට අපවත් වෙන්නුනේ නැහැ මට රජසැප ලැබුණා ඇස්සේ ඒක කර්මයේ වැඩ කරේ ඉතින් එක එක ගමනක් තියෙනවා මම එහෙම අත්හැරලා ගිය එක අවස්ථාවක් තියෙනවා ඒක මූණට බයක් නැතුව තමන් ගැන විශ්වාසයක් තියාගෙන සීලේ විශ්වාසයක් තියාගෙන ඉතින් 12න් පස්සේ මට දානේ බෙද මොනවාද මේ එකපාරක් ඉවරට ආරංචි වෙලා මම පින් දෙනවා කියලා දෝගනාප අවස්ථාවක් තියෙනවා හැබැයි මම ඒක ගත්තේ නැහැ මට ගන්න බෑ මොකද මං ගියේ මොන ශක්තියෙන්ද ඒ ශික්ෂාපදවල ශක්තියෙන් අපවත් වෙන්න බයක් නැති ශක්තියකින් ඉතින් ඒ වගේම මම කරුණායි විශ්වාසයේ මට එයා LTT කියලා වෙනසක් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන් මම දැක්කේ පංච උපාදාන ස්කන්ධ හැටියට පින්වතුනි. පංච උපාදාන ස්කන්ධ හැටියට. දැන් මේ පින්වතුන් අදකින්න රූප ස්කන්ධයක්. ඒක තමන්ට පේන. දැන් මෙයා අපේ ලේඩි කෙනෙක්. මෙයා ජෙන්ටල්මන් කෙනෙක් හරි මොකක් හරි. මෙයා කොටයි දිගයි හරි මොකක් හරි. මේක රූපයක් පින්වතුනි. රූප ස්කන්ධයක්. රූප එතකොට යාට කොන්ෂස් හිතක් පාලුනා නම් පේනවා නම් සමිමාංශය මොන හරි දැනෙනවා නම් මේ මොහොතේ විඥානේ. කොන්ෂස්නස් එක. ඉතින් මේවා අපිට ඒ භාවනාවෙන් ගැලේ වඩාන එහෙම එම කලක් හිටියා නම් ඒක Tamanට ලෝකේ එක පේන්න පටන් ගන්නවා එහෙම. එහෙම එදා මම ඒගොල්ලන් ඇතුල් වුණා එතනදී. ඉතින් ඒගොල්ලන්ට මට ගොඩක් කරුණු වුණා ඒවා කියන්න ගියොත් දිගයි. මම නිකන් මතක් කරා මගේ ජීවිතයේ ඔන්න එක අවස්ථාවක්. ඊට පස්සේ ඉතින් මම හිමාලයේ යන්න පටන් ගත්තාම 2014 තමාරුණා. හැබැයි 15 තමයි මරණය ළඟට ආවා. ඒ කියන්නේ ඇල්ටිටියුඩ් සික්නස් එක කියලා අහලා තියෙනවද දන්නේ නැහැ. හයි ඇල්ටිටියුඩ් වලට යනකොට ඔක්සිජන් අඩු වෙනකොට හැදෙන ලෙඩක් තියෙනවා පින්වත්නි. ඒක මොළයට වතුර යනවා. මේ සමහරට මට බ්ලැක් අවුට්ස් වගේ එන්නේ. සමහරට මේ මම හිතන්නේ ඉතින් ගොඩක් ඩැමේජ් වෙලා ඇති. ඔහොමම වැඩලා. දැන් මෙහෙම තිබ්බට
සමහර මගේ ඇඟේ ස්වභාවයක් තියෙනවානේ දුක් විඳා කියලා පේන්නේ නැහැ. කියන්නේ මොකද ඒක භාවනාවකින් තමයි ඉවත් කරේ. නැත්තම් නිකන් මේ මේම නිකන් ඇදිලා යනවා වගේම කරේ නැහැ. ඒවා ඒ හැබැයි අමාරු වෙච්ච වෙලාවල් තියෙනවා. එදා මේ මොකද ඒ කියන්නේ ඒ මනසරෝවා කියලා විලක් තියෙනවා. ඒ විල ගාව මම හොඳ ෆිට් එකේ හිටියේ ගුහාවක මම බවුන් වැඩුවේ. අර සූත සීතල හිලුලන් හොඳට ඇඟේ වැදුනා. මම මෙච්චර ගණන් ගත්තේ නෑ. මෙහෙම තව මොනවා දෙයක් තිබ්බා මම හිතන්නේ. හැබැයි මේ මම හිතන්නේ දෙපට සිවුරයි. ඒකේ මම මහගෙන මෙහෙම ඒ හුළඟ ඇල්ලුවා. ඊට පස්සේ මේ මං උණු අතර පොකුණකින් පැම්පාස් වුණා. ඔහුගේ කන්ට්‍රාස්ට් එකද මන් දන්නේ. ඊට පස්සේ මට නිකන් පොඩ්ඩක් අමාරු ගතියක් එන්න පටන් ගත්තා. මගේ ගයිඩ් වෙයි ඩ්‍රයිවර් කෙනෙක් වෙයි තමයි හිටියේ. අපි ඒ කියන්නේ ට්‍රක් එක කියන්නේ ෆෝර් වීල් ඩ්‍රයිව් එක පොඩ්ඩ ඒගොල්ලන්ට ඒ වගේම මගේ අර කාමරයක් සකස් කරන එක ටිකක් වෙලා ගියා. මම ඉතින් වාහනේ හොමම හිටියා. කොහොම හරි මට පොඩ්ඩ පොඩ්ඩ නිය අමාරු ගතියෙන්ට පටන් ගත්තා. දැන් මම මේක හැදෙනවා දැකලා තියෙනවා අනිත් අයට. විවිධ අයට මම දැකලා තියෙනවා මේ ලෙඩේ හැදිලා තියෙනවා මැරිලා යනවා දැකලා තියෙනවා. ඒ කියන්නේ පෙර ගමන් වලදී. ඉතින් මේකෙදි මම මේ ඊට පස්සේ උනේ මට ගොඩක්ම පොඩ්ඩ පොඩ්ඩ අමාරු වුණා. මෙහෙම ඉන්න බෑ නිකන්. ඊට පස්සේ හුස්ම ගන්න අමාරු වෙනවා. කල මෙහෙම නිකන් මේක ලංග්ස් වලට තමයි දෙකකට ඉෆෙක්ට් වෙන්න පුළුවන්. බ්‍රේන් එකට ওই ලංග්ස් මේක මට ලංග්ස් වලට පොඩ්ඩ පොඩ්ඩ ඉතින් මට මෙහෙමත් අතුස්සන්න බැරි තත්ත්වයක් එනවා. චුට්ට මෙහෙම උකෝ මහන්සි. පස්සේ මං ගිල්ල කිව්වා ගයිඩ්ට. ඒකෙන් දැනගත්තා මට මේක හැදිලා ඔක්සිජන් ගෙනල්ලා තිබුණෙත් නේ. ඔමාරිකුලන් මොනාද ගමකට ඒ ළඟ තිහෙ නෑ නිකන් එහි ඉන්නේ නිකන් ගම් නිකන් මේ වැද්දෝ වගේ කියන්නේ වැද්දෝ කියන්නේ නිකන් ආමි බේස්සුයි ආමි කැම්ප්සුයි. පස්සේ මේ අය මේ මොනාද ගෙනාවා මොනාද ඔක්සිජන් මොනා බෙලූන් එකුයි චෙක් කරන් ප්‍රෙෂර් අරවම ප්‍රෙෂරුත් තිබ්බා ඒ වෙලාවේ. ඉතින් ඒ වෙලාවේ රාත්‍රියේ ෂුව නෑ. මම දැන් අර අපි කොච්චර වෙලා පණ අදින්නද එහෙම. ඉතින් මම ලෑස්ති වුණා. මාවර ගයිඩ් මෙහෙම මම කර. පස්සේ තේරෙන කමටහන්ට දැන් හිත පිටන්න ඕනේ අන්තරේ. ඒ වෙලාවේ එහෙම ඒකට ඉස්සල්ලා හිතාවා මට මිනිසුන්ට යහමින් දෙන්න බැරි වුණා කියලා. ඒ කියන්නේ දැන් ඔයක ෆේස් කරන්න ප්‍රැක්ටිස් කරන එක මම දැන් ඒක මට දීලා දෙන්න බැරි වුණා පින්වතුනි. මම ඉතින් හෙට රිට්‍රීට් එකක් වගේ තියනකොට ඉතින් මම හිතන්නේ ලංකාවෙත් මම කෙරුන්නේ නැහැ හොම රිට්‍රීට් එකක් දවසක හරි. ඒකදී මම ඔය සක්මන් කරන ඒගොල්ලන් අහනවා මම නිතරම සමයි මාස යන අපිට කියන්න සක්මන් කරන ඇටි සක්. හැබැයි කියන්න මම මෙහෙම බනකට කියලා වැඩක් නැහැ. ඒක අවස්ථාව වෙන්න ඕනේ. ඉතින් මේ පින්වතුන්ලට තමයි හෙටේ අවස්ථාව වෙන්නේ. මම දන්නේ නැහැ. ඒ කියන්නේ සක්මන් කරන එකක් ටික තියෙන ක්‍රමයක් ගුරුදේවයන් වහන්සේ අපිට මම හරි ආසාවෙන් කරා සමයි මාසේ ගාව. උන්වහන්සේ ඒක කුටියට වඩනකොට මේ කමටහන මොකද්ද ගන්න ඒක බලනකොට නිවන් දකින්න ඕනේ අපි ඇත්තටම. කියන්නේ දැන් ගොඩක් අය කියන උස්සනවා දාන දන හරි එක එක ටෙක්නික්ස් තියෙනවා තමයි. හැබැයි සති සම්පජන්‍ය ඒව වඩන ක්‍රමයක් තියෙනවා.